සමහර උත්සාහ කරනවා පොහොට්ටුව වැටිත දේශපාලන පක්ෂයක් කියලා කියන්නේ නැහැ. අපි වැටිලා නැහැ. අපි වටන උත්සාහ කරා. අපේ ආණ්ඩුව වැට්ටුවා. අපේ ආණ්ඩුව වැට්ටුවා. කුමන්ත්‍රණයකින් අපේ ආණ්ඩුව වැට්ටුවා. මේ පක්ෂයක් විදිහට අපි වැටුන්නේ නැහැ. අපිට ගහලා අපේ ගෙවල් ගිනි තියලා අපේ මන්ත්‍රීවරයෙක්ව මහපාරේ ඝාතනය කරලා තියෙද්දි අපි පාර්ලිමේන්තුවේ අතුරෙන් අපිට ඕන කෙනෙක්ව ජනාධිපතිවරයා බවට පත් කරුවා. අපි පාර්ලිමේන්තුවේ රළ වික්‍රමසිංහ මහත්තයව ජනාධිපතිවරයා බවට පත් කරුවා. අපි පක්ෂයක් විදිහට වැටිලා නම් එදා පාර්ලිමේන්තුවේදී අපිට අපේ අපේක්ෂකයෙක්ව ජනාධිපතිවරයා බවට පත් කරන්න වෙන්නේ නැහැ. ඒ හින්දා අපි ආණ්ඩුවක් කුමන්ත්‍රණයක් වෙනුවෙන් වැටුණත් අපේ පක්ෂය වැටිලා නැහැ කියන එක අපි ඔබ තමුන්නාසල් තාමත් ගෞරවයෙන් මතක් කරන්න. අපිම පාර්ලිමේන්තුවේ තුලින් තෝරපත් කරගත් ජනාධිපතිවරයා වුණත් අපේ කැබිනට් එකේ අපේ පක්ෂයේ කීප දෙනෙක් හිටියත් අපි ආණ්ඩු පක්ෂයේ නියෝජනය කෙරුවත් අපි කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ මේ රටේ දේශීය ආර්ථිකයේ පිළිබඳව මේ ආණ්ඩු අවධානය අවමයි. අවධානය මදි. ගොවියා කම්කරුවා දීවරයාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ගන්න වැඩපිළිවෙල පිළිබඳව මීට වඩා ආණ්ඩුව අවධානය යොමු කරන්න. IMF එකට අවශ්‍ය හැමදේම කරනවා වෙනුවට මේ රටේ ජනතාවගේ සුභසිද්ධිය පිළිබඳවත් ආණ්ඩුවේ අවධානය යොමු වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. දැන් අපි බලාපොරොත්තු වෙන අඩුම ගානේ සිංහල හින්දු අලුත් අවුරුදු දෙනවා. ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් මේ ගමේ ආර්ථික වශයෙන් ගමේ පීඩනයට පත් වෙලා ඉන්න අපේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරියන් යම් සාධාරණයක් ඉෂ්ට කරන්න කටයුතු කරයි. අපේ පක්ෂයේ පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තියක් අපිට නැහැ. අපි ආයෝජකයෝ ගේනෝනේ අපේ විරුද්ධ නැහැ. අපි කියන්නේ ආයෝජකයෝ ගේන්න මොණ්ඩාගල් දිස්ත්‍රික්කයට වැල්ලවායට තව ආයෝජකයෝ ගෙනල්ලා කර්මාන්තශාලා දාන්න. හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපලේ ප්‍රයෝජනෙ ගන්න. නව තාක්ෂණය හඳුන්වලා දෙන්න. හැබැයි රාජ්‍ය දේපොළ තවත් කෙනෙක්ගේ වමනාව මත පෞද්ගලීකරණය කරනවට අපි එකග නැහැ කියන එකත් අපි මතක් කරන්න. මේ දිස්ත්‍රික්කයේ තියෙන සීනි කර්මාන්තශාලා පෞද්ගලීකරණය කිරීමේ න්‍යාය පත්‍රයට පහුගිය කාලේ දාලා තිබ්බා. ඒ නැවත ගොඩ අපේ රාජපක්ෂ ආණ්ඩුව වෙනස් කෙරුවා. අපිට කතා බහකට ලක් වෙලා තියෙන නැවත වතාවක් ඒ පෞද්ගලීකරණය කිරීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. අපි අත්නොමතිකව රාජ්‍ය දේපොළ විකුණනවට අපි විරුද්ධයි. ඒ සීනි කර්මාන්තශාලා වෙන්න පුළුවන්, මොබිටෙල් එක වෙන්න පුළුවන්, SLT එක වෙන්න පුළුවන්, ලංකා හොස්පිටල් එක වෙන්න පුළුවන්. හැබැයි සැලැස්මක් ඇතුව වැඩපිළිවෙලක් එක්ක ආයෝජකයෝ ගේනවට අපි විරුද්ධ නැහැ. හැබැයි තම යම් කෙනෙක්ගේ අවශ්‍යතාවය සපුරාලා යම් දේශපාලන පක්ෂයක හෝ ඒ පක්ෂ නායකයෙක්ගේ යම් පුද්ගලයෙක්ගේ න්‍යාය පත්‍රයක් අනුගමනය කරනකොට රාජ්‍ය දේපොළක් විජාතීකරණය කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එකත් අපි ඔබ තමුන්නාසයට මතක් කරන්න. මේක තමයි අපේ පක්ෂයේ ප්‍රතිපත්ති. අපි හැමදාම විශ්වාස කරේ මේ ප්‍රතිපත්ති. එහින්දා අපි පැහැදිලිව විශ්වාස කරනවා ඉදිරි කාල සීමාව තුළ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා.